කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු 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 සුපින්වර දවසක සුපින්වත් ඔබ වෙනුවෙන් බෞද්ධ මාධ්‍ය ජාලය තිලින කරන අපේ කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන අරඹන්නට අදත් අපට අවසර දෙන්න. සදහවතුනි සුවඳැති කුසුමක් පිපී දිලෙමින් කාලයාගේ ඇවෑමෙන් පරවී යන්නේ යම්සේද අපිත් අපේ ජීවිතය බොහොම අර්ථාන්විතව ගත කළා වුණත් යම් දිනක මේ දිවි ගමන කෙලවර කරන්නට ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ අර්ථයන් එහෙම නැත්නම් ඒ යථාර්ථයට මුහුණ දෙන්නට අපටත් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව නිතර නිතර මෙනෙහි කරමින් ජීවිතය ගත කරනවා නම් ඔබ අප සියලු දෙනාටම මෙලොවත් පරලොවත් දෙලොවම දියුණුව සකසා ගැනීමට එය උපකාරී වන බව අපි මේ මොහොතේදී මතක් කර දෙමින් අදත් අපේ වැඩසටහන වෙනුවෙන් ප්‍රවිෂ්ඨයක් ලබා ගන්නවා. සදහවතුනි කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන තුලිනුත් අපි උත්සාහ කරන්නේ ප්‍රඥාවෙන් ඔබේ ජීවිතය පුරවාලමින් ප්‍රබුද්ධමත් මනසක් ඔබට විවෘත කරගන්න, එහෙම නැත්නම් මේ පිළිබඳව තීක්ෂණ බුද්ධියෙන් නිතර නිතර මෙනෙහි කරන්න අවශ්‍ය කරන අවකාශය පසුබිම සකස් කර දීමටයි. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදීත් මේ අරුත් සම්පන්න සාකච්ඡා මණ්ඩපය අර්ථාන්විත කරන්න, සාරගර්භ කරන්න අප සිදු කළ ආරාධනාව ඉතාම කරුණාවෙන් මෛත්‍රී සහගත සිතින් යුක්තව පිළි අරගෙන මේ බුද්ධ මන්දිරයේ වෙත වැඩමවා වදාළ බෞද්ධයා නාලිකාව නම් වූ මේ සුවිසල් ධර්ම සන්නිවේදන මධ්‍යස්ථානය වෙනුවෙන් තමන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් ලබා දෙමින් නිබන්ධ ඒ වෙනුවෙන් නායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි ගරු සභාපති ධුරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඉතාම ගෞරවයෙන් පාදාභිවන්දනින් යුක්තව අප මේ මොහොතට පිළිගන්නවා. අවසරයි නායක ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සදහවතුනි අද දවසේදී මේ වැඩසටහන තුලින් අපි කාලය උපයෝගී කරගෙන නිර්මල ධර්මය ඔබේ දෙසවන් මානයට සෑම තත්පරයකම ළඟා කර දීමේ අරමුණ පෙරදැරිව සූත්‍ර දේශනාවන් ද්විත්වයක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංයුක්ත නිකායේ වන සංයුක්තේ වන වග්ගයේ උපට්ඨාන සූත්‍ර දේශනාවත් කස්සප ගොත්ත සූත්‍ර දේශනාව කියන ඒ සූත්‍ර දේශනාවන් ද්විත්වයම සාකච්ඡා කරන්නටයි අපේක්ෂාව. ඉතින් වැඩි කල් වේලා නොගෙන නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා මේ ධර්ම කාරණාවන් අප සැම කෙරෙහි මෙත්සිතින් අපට පැහැදිලි කර දෙන්නට. අවසරයි නායක ස්වාමින් වහන්ස. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. ප්‍රඥාව උපදවා ගන්න පිණිස, ප්‍රඥාව වඩා වර්ධනය කර ගන්න පිණිස, ප්‍රඥාවේ පැවැත්ම පිණිස ධර්මඥානය කියලා කෙනෙක් ඉතාම වැදගත් වෙනවා. ජීවිතය පිළිබඳව අවබෝධය ඇති කර ගැනීම තමයි අපි ධර්මය තුළින් බලාපොරොත්තු වෙන්නේ. ජීවිතය ගැන ජීවිතය පිළිබඳ අවබෝධ කරගන්නට නම් එහෙමනම් ධර්මයේ පිළිබඳ අවබෝධය ඉතාම වැදගත් වෙනවා.
සමහර කෙනෙක් අපි දකිනවා බොහොම ශ්‍රද්ධාවෙන් කර්මඵල විශ්වාස කරගෙන ධර්මය දැන ගැනීම පිණිසම ජීවිතේ ගොඩාක් කැප කරපු අපේ වයෝවෘද්ධ මෑණිවරුන් පියවරුන් වගේම උපාසක උපාසිකාවන් වගේම තරුණ පිරිසත් බොහෝම සිටිනවා. ඉතින් පසුගිය දවසේ කළුදීප කුණ අරණ්‍ය සේනාසනයේදී පැවති ධර්ම දේශනාව සංවිධානය කරපු අපේ තරුණ කණ්ඩායම සසුන්කෙතේ අස්වද්දමෝ ඒ කණ්ඩායම, ඒ වගේම ඒ සඳහා සහසම්බන්ධ වෙලා සිටිය විශාල තරුණ පිරිසක් නේද. ඉතින් ඉතාම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු සිද්ධ කරනවා වගේම උදෑසන දක්වාම එහෙම නැත්නම් පැය 12ක් එක දිගටම අඛණ්ඩව සිද්ධ කරන ඒ දේශනාව ශ්‍රවණය කරමින් ඒ විදිහට ඒ නැඹුරුතාවය පිළිබඳව අපි දකිනවා විශාල පිරිසක් තරුණ පිරිසක්. ඉතින් ගෞරවනීය පූජනීය අපේ බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේටත් එවැනි ශාසනික කටයුතු සිද්ධ කරන්නට තව තවත් අපි ඉදිරි දෙනවා. ඒ වගේම ආශිර්වාද කරනවා ලෝක ශාසනික කටයුතු මැනවින් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා. ඉතින් මම මේ මතක් කළේ එදා දවසේ උදෑසන දක්වාම අපි ධර්ම ශ්‍රවණය කරනවා වගේම මේ පසුබිම දිහා බලනකොට දකිනකොට අපිට සතුටක් උපදවා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දිනවල මේ පවතින අසීරුතාවය නිසා නේද, පීඩාව අසීරුතාවය, ආහාර පාන පැත්තෙන් අගහිඟුකම්, ඒ වගේම ගමන් බිමන් යෑම සඳහා තියෙන අපහසුතාවයන්, මේ හැම දෙයක්ම නේද. ඒ නිසා ඒ හැම පීඩාවක්ම විඳගෙන තමයි ධර්ම ශ්‍රවණය සඳහා විශේෂයෙන්ම ඒ සඳහා නැඹුරු වෙලා කටයුතු කරන්න. ඉතින් ඒ පිළිබඳව ආශිර්වාද කරන අතරේ හැම දිනාටම ධර්මයේ පිළිබඳව නිවැරදිව අවබෝධ කර ගැනීමට පිරිසුදු බුද්ධ වචනය අපි උගත යුතුයි. ඒ නිසාම තමයි අපි මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් බුද්ධ වචනය අපි මේ විදිහට ළඟ තබාගෙනම මේ දේශනාවම සිද්ධ කරන්න අපි කටයුතු කරන්න. තී අනුව සංයුක්තනිකායේ සූත්‍ර දේශනාවන් සඝාතක වග්ගයේ ඉඳලා මුල ඉඳලාම අපි පිළිවෙලට සාකච්ඡා කරමින් පවතින්නේ. අද අපි සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ වන සංයුක්තේ වන වග්ගයේ එන දෙවැනි සූත්‍ර දේශනාව, උපဋ္ඨාන සූත්‍ර දේශනාව. අපි බලමු මේ සූත්‍ර දේශනාවෙන් මොනවද අපි ඉගෙන ගන්නේ, විශේෂයෙන්ම පෙළ දේශනාව සහ අටුවා දේශනාවට අනුව කියලා. සූත්‍ර දේශනාව ආරම්භ වෙනවා මේ විදිහට. එක්කලෙක එක්තරා මහණෙක් කොසල් දනව්වෙහි එක්තරා වන ලැහැබක වෙසි. එතකොට භික්ෂුන් වහන්සේ නමක්, හුදෙකලාව වාසය කරන ස්වාමීන් වහන්සේ නමක්. එකල්හි ඒ මහණ තෙමේ දිවා විහරණයට ගියේ වෙයි. දිවා විහරණයට ගියේ නිදයි. එතකොට නිදාගෙනයි හිටියේ. ඉක්බිති ඒ වන ලැහැබෙහි අධිග්‍රහිත වූ ඒ මහණහට අනුකම්පා කරන වැඩ කැමැති ඒ දෙවිතෙමේ ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේය. එතකොට දැන් මේ සැතපෙලා ඉන්නවනේ දැක්කේ. එහෙමයි. ඒ නිසා ටිකක් දිරි ගන්නවන්නට ඕනේ, වීරිය ඇති කරවන්නට ඕනේ කියලා, අවදි කරන්නට ඕනේ කියලා තමයි මේ දේවතාවා මේ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ වෙත එළමිලා දැන් මේ ගාථාවන් කියමින් උත්සාහ කරන්නේ සංවේගයේ උපදවන්න. සංවේගයේ උපදවන්න. එළඹ ඒ මහානාට ගාථායෙන් කීය.
ඔන්න ගාථා ඒ විදිහට ගාථා කියන මේ විදිහට මහාන නැගිටුව කිම නිදයිද අවදි වෙන්න මොකටද නිදාගෙන ඉන්නේ නිදීමෙන් තොපට කිනම් වැඩක්ද නිදාගෙන ඉඳීමේ මොකද්ද තියෙන වැඩේ ඊළඟට ක්ලේශාකුරු ක්ලේශාතුර වූ එතකොට ක්ලේශ ආතුරයෙන් කියන්නේ කෙලෙස් රෝගයෙන් නේද කෙලෙස් රෝගයෙන් අවිද්‍යා විස පෙවූ තෘෂ්ණාව ඊළඟට සෛලියෙන් විදින ලද ගැටෙන්නා වූ තොපට කවර නින්ද කවර නින්දක්ද එතකොට මේ අවිද්‍යාව නැමැති තෘෂ්ණාවෙන් තෘෂ්ණාව නැමැති තෘෂ්ණාව අවිද්‍යාව තෘෂ්ණාව නැමැති විස විසපවපු ගලකින් නේද ගලකින් හැම වෙලාවෙම මේ දැන් අපි 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 දුන්නෙන් දුන්නෙන් ඊතල විදිනා වගේම සමහර දුනු තියෙනවා කැට විදින නේද කැට විදින දුනු තියෙනවා කියන්නේ ගල් කැට විදින දුනු තියෙනවා ඉතින් අන්න ඒ වගේ දුන්නකින් මේ විස සහිත විදුන්නකින් මේ විදිනෝ වගේ තමයි මේ ඒ විදිහට මේ ජීවිතේ මේ ජීවිතේ ස්වභාවය වගේ එහෙම තියෙද්දී ඇයි නිදාගෙන ඉන්නේ කියලා අහනවා එහෙම තියාගෙන ඇයි එහෙම තියෙද්දී ඇයි නිදාගෙන ඉන්නේ යම් ශ්‍රද්ධාවකින් ගිහිගින් නික්ම පැවිදි වූෙහිද ඒ ශ්‍රද්ධාවම වඩව නින්දට වසඟ නොවව එතකොට ශ්‍රද්ධාවෙන් පැවිදුනා නම් ඒ විදිහට ගිහිගින් නික්මලා පැවිදි වුන නිසා ඒ ශ්‍රද්ධාව මුල් කරගෙනම ශ්‍රද්ධාව වඩන්න නින්දට වසඟ වෙන්න එපා නින්දර වසඟ වෙන්න එපා. ඊළඟට සඳහන් වෙනවා තුන්වෙනි ගාථාවෙන් නුවණ මඳ වූ පෘථජ්ජන තෙමේ යම් කාමයන්හි මුසපත් වූයේද ඒ කාමයෝ අනිත්‍යහ. ඊළඟට අද්‍රයහ. ඒ කියල කියන්නේ අපි කියනවා අද්වන් ජීවිතං කියලා. එතකොට අද්වන් ජීවිතං ද්වන් මරණං ඒ විදිහට සඳහන් කරනවා. ඒ කියන්නේ මේ නුවණ මද කෙනා නුවණ මදි පෘථජ්ජන කෙනා කාමයන්හි මුසපත් වුණාට පස්සේ මේ අනිත්‍ය වූ සංසාරේ නිට්ටයයි කියලා කල්පනා කරනවා. එහෙමයි. නිට්ටයයි කියලා කල්පනා කරනවා. ස්කන්ධයන්හි මිදුනා වූ තෘෂ්ණා දෘෂ්ටීන් නිශ්චිත වූ පැවිද්දකු කුමක් හේයින් ඒ විදිහට දිවා ස්වප්නය තෙමේ තවන්නේද එතකොට සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා නිදා එහෙම ක්ලේශ නින්දේ නිදා ගන්නේ නැහැ නිසා ඒ தത്വයට පත් වෙන්න කියලා තමයි දැන් මේ දෙවිය කියන්නේ. එහෙමයි. චන්දරාගය වෙනසීමෙන් චන්දරාගය වෙනසීමෙන් අවිද්‍යාව ඉක්මීමෙන් ඒ චතුස්සත්ත්‍ය ඥානය පරම පවිත්‍ර වූයේ වෙයි. එඹඳු පැවැද්දුකු කුමක් හේන් තවන්නේද? එතකොට මෙතෙන් සඳහන් වෙන දැන් මේ යම් කිසි අවබෝධයක් තියෙනවා මේ දේවතාවටත් දේවතාව කල්පනා කළේ මේ දෙවියා දේවතාවට පැහැදිලි නේ අපි අටුවාවේ බලමු කොහොමද සඳහන් වෙන්නේ කියලා. එහෙමයි. දැන් මෙතන සඳහන් වෙන්නේ චන්දරාගේ වෙනසීමෙන් අවිද්‍යාවෙන් ඉක්මීමෙන් ඒ චතුස්සත්ත්‍ය ඥානය පරම පවිත්‍ර වූයේ වෙයි. සාමාන්‍ය රහතන් වහන්සේගේ ස්වභාවය. ඊළඟට මාර්ගඥාන විද්‍යාවෙන් අවිද්‍යාව බිඳ. එතකොට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති කරන්නේ මාර්ගඥානෙ.
එතකොට විද්‍යා ප්‍රඥාව නැමැති විදර්ශනා ඥාන උපදවාගෙන ඒ තුලින් තමයි මාර්ගඥානයේදී කෙලස් කැපීම සිද්ධ කරන්නේ. එහෙමයි. කෙලස් කැපීම සිද්ධ කරලා ඵලයේ මාර්ග ඵලයට පත් වුණාට පස්සේ සම්පූර්ණ ඒ කෙලස් නැති කරන්නේ. ඉතින් එහෙම ස්වභාවයක් තමයි රහතන් වහන්සේ තුළ පවතින්නේ. ආශ්‍රවයන් ශේ කිරීමෙන් නික ඒ ළඟට සඳහන් වෙනවා මේ උපායාස රහිත වූ පැවැද්ද කුමක් හේයින් තමන්නේද සම්පූර්ණ වීර්යය ඇති නිවන් පිණිස මෙහෙ වූ සිත් ඇති නිතර දැඩි පැරකුම් ඇති කියන්නේ පරාක්‍රම වීර්යය ඇති නිවන පතන පැවැද්ද කුමක් හේයින් තමන්නේද තොර නිවන් ප්‍රාර්ථනා කරන කෙනෙක් කොයි විදිහට ඇයි ජීවිතේ තවන්නේ එහෙමයි නේද තැවීමටපත් වෙන්නේ කියලා. ඒතර නිින්ද කියලා කියන එකත් තැවීමක් හැටියට තමයි ගන්න. සඳහන් වෙන්නේ ඒ වගේම තමයි මේ දේවතාව ප්‍රකාශ කරන්න. ඔන්න ওই විදිහට තමයි සහන් මේ පෙරදේශනාව තුළ සඳහන් වෙන්නේ. ඒතර දේවතාව තමයි සම්පූර්ණ මේ සූත්‍ර දේශනාව තුළ මේ ගාතාවන් සජ්ජහායනා කරමින් ගාතාවන් කියමින් ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේව අවදි කරන්න එහෙමයි උත්සාහ කරන්නේ. දැන් මේ දේවතාවා විසින් ස්වාමීන් වහන්සේ වෙත ලබා දෙන ධර්මාවබෝධයන් පිළිබඳව තමයි සූත්‍ර පෙළට අදාළව ඒ ගාතාවන් ඔස්සේ නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීම සිද්ධ කළේ. මේ පැවිදි උතුමන් වහන්සේලා පමණක් නෙවෙයි අපි මේ ගිහි සමාජය ගත්තහම කොච්චර නම් දෙනා අලස ලෙස කටයුතු කරනවාද මේ විදිහට නින්දට වැඩි කාලයක් ලබා දෙනවාද කියලා ඔබම හිතලා බලන්න. එදා බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ලෝක සත්වයන් කෙරෙහි අපමණ කරුණාවෙන් යුක්තව බොහෝ වෙලාවට නින්ද බැහැර කළා. තමන් වහන්සේගේ කාර්යභාරයන් වෙත තමයි අවධානය යොමු කළේ. ලෝක සත්වයන් සසර දුකින් අතමුදවා ගනු පිණිසයි ඒ කාලය වැඩිම හරියක් ගෙවා දැමුවේ. පමණක් නෙවෙයි අපි මෑත කාලීන වසා තිබෙනවා අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේත් මේ ධර්ම සම්නිවේදන සේවාව ක්‍රියාවට නංවද්දී තමන් වහන්සේගේ ජීවිතයෙන් වැඩි හරියක් කැප කළේ ඒ කටයුතු වෙනුවෙන්මයි. නින්දට අවම කාලයක් තමයි ලබා දී තිබුණේ. ඉතින් ඒ වගේ උතුමන් වහන්සේලා වැඩ හිටිය රටක අපි අප්‍රමාදී විය යුතුයි කියන කාරණාව නැවත ඉස්මතු කරමින් අපි නායක ස්වාමීන් වහන්සේ සූත්‍ර පෙළට අදාළව කාරණාව විග්‍රහ කරගත්ත වගේම ඔබ වහන්සේ අප සැම කෙරෙහි මෙත්සිතින් එහි අටුවා දේශනාවත් පැහැදිලි කර දෙතයි විශ්වාස කරනවා. දැන් මේ සූත්‍ර දේශනාවේ ආරම්භයේදීම සඳහන් වෙනවා මේ ස්වාමීන් වහන්සේ සෝ බික්ඛු දිවා විහරගතෝ සුපති. එතකොට මේ සුපති කියලා කියන වචනේ අදහස දීලා තියෙනවා පළමුවෙන්ම. එහෙමයි. එතකොට අපි දන්නවනේ අර සුඛං සුපති කියලා සඳහන් වෙනවනේ නේද? මෙත්තානි සංසූත දේශනාව තුළ. එතකොට මෛත්‍රියේ භාවනාවේ ආනිසංසයක් හැටියට බොහෝම පහසුවෙන් නිින්ද යනවා. නිදා ගන්න පුළුවන් පහසුවෙන් නපුරු හීන පේන්නේ නැතුව නේද? පහසුවෙන් හොඳට නිින්ද යනවා. නිින්ද යනවා මෛත්‍රී භාවනාව වඩපු කෙනෙකුට. එහෙමයි. එතකොට දැන් මේ සුපති කියලා කියන වචනේ අදහසට අනුව ක්ෂීණාශ්‍රව කෙනකී. සුපති ෂිමේ ක්ෂීණාශ්‍රව කෙනකී. එතකොට මේ රහතන් වහන්සේ නමක් මෙසත පිලා තියෙනවා. එහෙමයි. නේද? දේවතාවා දේවතාවට පැහැදිලි නෑ මේ මහරහතන් වහන්සේගේ ස්වභාවය පිළිබඳව. එහෙමයි. එතකොට ඊළඟට සඳහන් වෙනවා උන්වහන්සේ ඈත භික්ෂාචාර ගමකට ගොස් ආපසු පැමිණියාහු. පන්සලෙහි පාත්‍ර සිවුරු තැන්පත් කර තබා නුදුරුව ඇති ස්වාභාවික පොකුණට බැස අත්පා දෝවණය කොට දවල් සිටින ස්ථානය අතුගා එහි
මිටි ඇඳක් පනවා නින්දට හෝ නින්දට නොවැටීම වැතිර සිටියේ. ඊතර මේ වැතිරලයි හිටියේ. එහෙමයි. නේද? ඇයි මොකද රහතන් වහන්සේ නමක් නේ. එහෙමයි. ඊතර මෙතෙන් සඳහන් වෙනවා මේ දැන් මේ මේ ස්වාමීන් වහන්සේ මේ මහරහතන් වහන්සේ සාමාන්‍යයෙන් ඒ ඒ කුටිසේනාසනයට ගොඩාක් ඈතින් තමයි ගම පිහිටලා තියෙන්නේ. ගොදුරු ගම පිහිටලා තියෙන ගොඩාක් ඈතින්. එහෙමයි. ඒ නිසා ගොඩාක් වෙහෙසෙන්නට සිද්ධ වෙනවා පිණ්ඩපාතේ වැඩම කිරීමට. එතකොට ඒ ඒ ඒ තත්ත්වේ නිසා බොහෝම අපහසුතාවයට පත් වුණා එදා දවසේ පිණ්ඩපාතේ වැඩම කරලා. එහෙමයි. ඒ විදිහට භික්ෂාචාර ගමට ගොස් ආපසු පෙමිණියාහු. පන්සලෙහි පාත්‍ර සිවුරු තැම්පත් කර තබා නුදුරු ඇති. දැන් එතෙන්දී සාමාන්‍යයෙන් ඒ වගේ ගොඩාක් දුර ඈත ගමක පිණ්ඩපාතේ වැඩම කරන ස්වාමීන් වහන්සේ නමක් ඒ ගමේ කෙළවරට පැමිණලා තමයි ගොඩාක් වෙලාවට පිණ්ඩපාතේ වැළඳීමක් සිද්ධ කරන්නේ. දානි වල් දාන්නේ. එතකොට කොහේ හරි වතුර කඩිත්තක් තියෙන තැනක නේද? ඒ වගේ මේ තැනක වැඩ ඉඳගෙන තමයි පිණ්ඩපාතේ දානි වල් දාන්නේ. මොකද නැවත ආරණ්‍ය සේනාසනයට වැඩම කරනකොට වෙලාව පහු වෙන නිසා. එහෙමයි. ඉතින් මේ විදිහට මේ ඒ අපහසුතාවය නිසාම ස්වාභාවික පොකුණට බැස. එතකොට පොකුණක් තියෙනවා. ඒ ස්වාභාවික පොකුණක් ඒ පරිසරයේ තියෙන. ඒ පොකුණට බැසලා අත්පා දෝවණය කරගෙන දවල් සිටින ස්ථානය ඒ විදිහට අතුගාලා පිරිසුදු කරලා මිටි ඇඳක් පනවලා නැවත පහත ඇඳක් පනවගෙන ඒ විදිහට නින්දට නොවැටීම වැතිර සිටියේ. මෙතන නින්දට වැටෙන්නේ නැතුව තමයි වැතිරලා වැඩ ඉන්නේ. ඒ කියන්නේ ගිමන් හැරීම සඳහා, වෙහෙස නිවා ගැනීම සඳහා. මෙතන සඳහන් වෙනවා මේ චීනාශ්‍රවයනයට වුවද ශාරීරික වෙහෙස ඇත්තේමය. රහතන් වහන්සේට උනස් සාධාරණයි මේ ශාරීරික වෙහෙස කියලා කියන එක නේද? එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ වීර්යය වැඩි නිසා, ඒ වගේම කෙලෙස් නැති නිසා ඕන විදිහකට මේ ඒ පීඩාව විඳගෙන ඉන්න පුළුවන් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඉවසීම තියෙන්න පුළුවන්. ඉවසීම තියෙන්න පුළුවන් කියලා නේද? ඇයි මේටි කිවසන්න බැරි වුණේ කියලා හිතන්න පුළුවන්. එහෙමයි. ඒ දේවතාවන හේතු ඒ විදිහට නේද? මෙතන සඳහන් වෙන එතකොට චීනාශ්‍රවයනයට වුවද ශාරීරික වෙහෙස ඇත්තේමය. එය පහකර වනුවස් ඒ අරඹයා සුපති නිදයි කියන ලදී. එතකොට සුපති කියලා කියන වචනේ නිදයි කියලා කියන වචනේ යොදලා තියෙන්නේ ඇස් දෙක පියාගෙන මේ නින්දට ගියාම කියලා කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් ඇලවිලා ඉන්න කෙනෙකුට උනත් කියන්නේ අපි නිදාගෙන ඉන්නවා කියලා. එහෙමයි. නේද? ඊළඟට සඳහන් වෙනවා අජ්ජ භාසී මේ භික්ෂුව බුදුන් සමීපෙහි කමඨහන්ගෙන දහවල් කල නිදයි. දහවල් නිදීම යන මෙය වර්ධනය වූයේ මෙලෝ පරලෝ දියුණුව නැසදී සිතමින් ඔහුට චෝදනා කරමී සිතා පැවසීය. අර දේවතාවාගේ ස්වභාවය. එහෙමයි. නේද? දැන් කල්පනා කළා මේ මේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් කමඨහනුත් අරගෙන ඇවිල්ලා නේද? කමඨහනුත් අරගෙන ඇවිල්ලා මෙලෝ පරලෝ සම්පූර්ණයෙන්ම පිරිහීමටපත් වෙනවා මේ විදිහට ওই විදිහට නිදන්න ගියොත් එහෙම. එහෙමයි. එහෙම තමයි කල්පනා කළේ. ආතුරස්ස මෙතන සඳහන් වුණානේ ආතුරු කියලා වචනයක්. එහෙමයි. එතකොට මේ මෙතන සඳහන් වෙනවා ආතුරස්ස ජරා ආතුර, රෝග ආතුර, කිලේශ ආතුරයයි ආතුරු තුනකි. ඒ වයින් කිලේශ ආතුර ආරම්භය මේ කීය. ඒතර ආතුරු කියලා වචනයක් කියදුනා. ආතුරු කියලා කියන වචනේ අදහස් ඒ කියන්නේ ආතුරයන් තුනක් තියෙනවා. අසනීප තුනක් තියෙනවා. එහෙමයි. පළවෙනි එක තමයි
ජරා ආතුර කියන්නේ වයසට යනවා කියලා කියන එක ලෙඩ අසනීපයක් ආතුරයක්. ඒ කියන්නේ අර දැන් සාමාන්‍යයෙන් එතකොට රෝගයක් කියලා කියන එක පැහැදිලි කරන්න වචන පාලි වචන ගොඩක් තියෙනවානේ. ඒකේ ඒ ඒ පාලි වචන වලින් දැන් රෝග කියන තැන රෝග හඳුන්වන්න රෝගම කියලා කියලා කියනවා. එහෙමයි නේද? ඊළඟට රෝග රෝගයක් හඳුන්වන්න ආතුර කියලා සඳහන් වෙනවා. එහෙමයි. දැන් අපි කියන්නේ ආතුරය කියලා. එහෙමයි. එතකොට මේ රෝගේ වැළඳිච්ච කෙනා යම් කිසි පීඩාවකින් පීඩාවකින් පීඩා විඳින කෙනා. එහෙමයි. එතකොට වයෝවෘද්ධ භාවය කියලා කියන එක වයසට යනවා කියලා කියන එකට ජරාවට පත් වෙනවා කියලා කියන එකත් ලොකු අපහසුතාවයක්. එහෙමයි. නේද? මේ අපහසුතාවය අඟවන්න තමයි ආතුර කියලා කියන්නේ. ඊළඟට මේ රෝග ආතුර. එතකොට දැන් රෝග ආතුර වුණා කියලා අපි කියන්නේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට රෝගයෙන් පීඩා විඳිනවා කියලා කියන එක. එහෙමයි. රෝගයෙන් අපහසුතාවයට පත් වුණායි කියලා කියන එක. එහෙමයි. නේද? ඊළඟට කිලේස ආතුර. කිලේස ආතුර කියලා කියන්නේ කෙලෙස් රෝග හට ගන්නවා. එතකොට කෙලෙස් නිසා අපහසුතාවයට පත් වෙනවා. එහෙමයි. කෙලෙස් නිසා අපහසුතාවයට පත් වෙනවා. දැන් මෙතන සඳහන් වෙන්නේ මේ කෙලෙස් වලින් අපහසුතාවයට පත්වීම පිළිබඳව. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා සල්ල විද්දස්ස විස සහිත ආයුධ උලකින් මෙන් අවිද්‍යා විස තවරුණු තෘෂ්ණා උලෙන් හදවතට විදුණු ලැබුවා ඔහුගේ. එතකොට සාමාන්‍යයෙන් උලකින් ඒ අර මම මතක කළේ කැට කියලා ගල් කැට නේද? එහෙමයි. එතකොට ඒක හදලා තියෙන උලට. එහෙමයි. නේ? ඒතර හුලක් කියලා කියන්නේ ඒකයි. ඒ වගේම මේ ඒ සමහර සෛලමය වශයෙන් හදලා තිනවා. ගල් වලින් හදලා තිනවා. ඊළඟ එහෙම නැත්තම් ලී වලින් හදලා තිනවා. විස පොල හදලා තියෙන්නේ. එහෙමයි. ඒ විදිහට මේ හදවතට විදිනෝ වගේ දෙයක් තමයි ඔබ මේ කරන්නේ. ඊළඟට රූපතෝ ගැටෙන දැන් ඔහුට කාමයන්හි ආදීනම පවසන්නේ අනිච්ච ආදිය කීවාය. එතකොට කාමයන්හි ආදීනම කියලා දෙන්න පැහැදිලි කරලා දෙන්න තමයි මෙතන අනිච්ච කියලා වචනයක් යොදලා තිනර. එතන ගාථාවේ සඳහන් වුණානේ මේ සංස්කාර ධර්මයන් සංස්කාර ධර්ම ස්කන්ධයන් ස්කන්ධ ධර්මයන් වෙනසෙනවා නැසෙනවා වෙනසෙනවා කියලා. එහෙමයි නේද? ඒ විදිහට කල්පනා කරන්න කියලා මෙනෙහි කරන්න කියලානේ දැන් අවවාද කළේ. එහෙමයි. ඊළඟ සඳහන් වෙනවා එහි අසිතං තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු කිරීමක් නොව කස්මා පබ්බජිතං තපේ දහවල් නිදීම ඒ ආකාර ක්ෂීණාශ්‍රවය නොතවයිද කුමක් හේන් එබඳු තැනැත්තකු තවන්නේ දැයි කියයි. මේ වචන තෙරුන්ගේ හෝවේ. එතන දැන් සඳහන් වෙනවා ඒ වචන ටික නම් සමහර වෙලාවල දැන් අටුවාවේ සඳහන් වෙන්නේ ඔයා අටුවාචාරින් වහන්සේලා දේශනා කරනවා මේ ගාථාවේ සමහර ගාථා රහතන් වහන්සේගේ ගාථා වෙන්න පුළුවන් කියලා. එහෙමයි. ඒකයි මේ සඳහන් වෙන අර ඊළඟට දැන් මේ දේවතාවාට පැහැදිලි කිරීමකුත් කරනවා. එහෙමයි. රහතන් වහන්සේ ඊළඟට නේ. එහෙමයි. දේවතාව අර විදිහට මේ කෙලෙස් වලින් තැවෙන්න එපා කියලා කියනකොට අර මේ හුල් වලින් නේද විස සහිත හුල් වලින් මේ හදවතට විද ගන්න එපා. එහෙමයි. කෙලෙස් තවර ගන්න එපා කියලා කියනකොට රහතන් වහන්සේ දෙන පිළිතුරු හැටියට තමයි අර ඉතුරු ගාථා ටික හඳුන්වලා තියෙන්නේ. අටුවාව හඳුන්වලා තියෙන්නේ. ඒතර සඳහන් වෙනවා සෙසු ගාථාවල මේ න්‍යායමය දේවතාවියගේ වචන පාර්ශවීහිදී මේ ආකාර ක්ෂීණාශ්‍රව පැවිද්දකු දහවල් නිදා ගැනීම හෝ
නිදා ගැනීම නොතවයි. කුමක් නිසා නොතවන්නේද? තවන්නේමය යන අරුත අරුතයි. තෙරුන් වහන්සේගේ වචන පැත්තෙහි මේ ආකාර මාබඳු ක්ෂීණාශ්‍රව පැවිද්දකු දහවල් නිදා ගැනීම කුමක් නිසා තවයිද? නොතවයිමය. එතකොට රහතන් වහන්සේලා කොහොමත් තැවෙන්නේ නේද? ඒ පිළිබඳ තේරුම් ගන්න විදිහට තමයි දැන් අර රහතන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා තමයි අටුවාවේ සඳහන් වෙන්නේ. පැවිද්දකු දහවල් නිදා ගැනීම කුමක් නිසා තවයිද? නොතවයිමය යන අරුතයි. මේ එහි අප්‍රකට පදවල වර්ණනාය. විනයා විනයෙන් ඊළඟට සමතික්කමා සංසාර වටය මුල වූ අවිද්‍යාව ඉක්මීමෙන් ඊළඟ සඳහන් වෙනවා තඤ්ඤානනං කියලා. ඒ සත්‍ය සතර පිළිබඳ ඥාණය. ඊළඟට පරම වෝදානය පරම පවිත්‍ර වූ පබ්බචිතං ඒ ආකාර ඥානයෙන් යුක්තෝ පැවිද්ද. විජ්ජාය සිව්වැනි මාර්ග විද්‍යාවෙන් ආරද්ධ වීරියන් දැඩිව ගන්නාලද වීරිය පරිපූර්ණ වූ වීරිය. තැන් එතකොට මේ වචනවල අදහස් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ ඉතිරි ගාථා ටික රහතන් වහන්සේ දේශනා කරපු ගාථා හැටියට තමයි අටුවාවේ සඳහන් වෙන්නේ. එතකොට දේවතාව යම් කිසි විදියකින් ඇයි මේ තැවෙන්නේ කියන එක දැන් මෙතනදි පැහැදිලි වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ සාමාන්‍ය කෙනෙකුට එහෙමයි. සාමාන්‍ය දෙවි කෙනෙකුට වුණත් ශ්‍රීනාශ්‍රවයන් වහන්සේගේ හිත දකින්න බෑ. බෑ එහෙමයි. ඒ අපහසුතාවයේ තමයි මෙතෙන්දී පැනලැගිලා තියෙන්නේ. දේවතාවාට පැනලැගිලා තියෙන්නේ. ඒ හිම තත්ත්වයක් තමයි තියෙන්නේ. කොහොම හරි අපිට සූත්‍රයේ සඳහන් වෙනවා ආකාරයට අපිට පැහැදිලි දේවතාවත් සිද්ධකලේ චේතනාමය පැත්තෙන් යහපත් දෙයක්. යහපත් දෙයක් තමයි කලේ. කොහොම වුණත් මෙතෙන්දී අවබෝධ කරගන්නට යෙදුණා, දේවතාවත් අවබෝධ කරගන්න යෙදුණා මේ රහතන් වහන්සේ නමක්ය කියන කාරණේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්ස සූත්‍ර දේශනාවට අදාළ කාරණාව අටුවා දේශනාව තුළ පිරික්සා බලද්දී ඔබ වහන්සේ පැහැදිලි කර දෙද්දි ඊටත් වඩා ගැඹුරක් අපිට පැහැදිලි කිරීමක් විදිහට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අපි මේ ප්‍රඥාව ලංකරලීමේ අභිප්‍රායෙන් කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන තුළින් ගෙනෙන මේ ක්‍රියා පටිපාටිය අපිට ගැඹුරටම මේ දහම් කාරණා අවබෝධ කරගන්න උපයෝගී වන බවට නොඅනුමානයි. එනිසාම අද අපි උපට්ඨාන සූත්‍ර දේශනාව තමයි පළමු අර්ධය තුල එහි සූත්‍ර පෙළට අදාළ කාරණාවත් එහි අටුවා දේශනාවට අදාළ කාරණාවත් සාකච්ඡා කළේ. මේ කාලය උපයෝගී කරගෙන අපි බලාපොරොත්තු වෙනවා තවත් සූත්‍ර දේශනාවක් පෙර සිහිපත් කළාක් මෙන් සාකච්ඡා කරන්න. ඒ අනුව සංයුක්ත නිකායේ වන සංයුක්තේ වන වග්ගයේ කස්සප ගොත්ත සූත්‍ර දේශනාවේ පෙළ දේශනාව ඔබ වහන්සේට ආරාධනා කරනවා අප සැම කෙරෙහි මෙත් සිතින් පැහැදිලි කර දෙන මෙන්. ඒ වගේම තවත් දෙයක් තමයි සහන් දැන් අපි එක පැත්තකින් නින්ද කියලා කියන්නේ නින්දාවක් කියලා කියනවා නේද? තවත් පැත්තකින් කියනවා මේ නිදාගෙන ඉන්න කෙනෙකු මේ අවදි කිරීමේදී සැලකිලිමත් වෙන්න කියලා. එහෙමයි. ඒක වෙහෙස නිසා වෙන්න පුළුවන්. යම් කිසි රෝග තත්යක් නිසා වෙන්න පුළුවන්. එහෙමයි. විවේක ගන්නවා වෙන්න පුළුවන් ඒ තත්ත්වය යටතේ. එහෙමයි. තවත් පැත්තකින් විශේෂයෙන්ම මේ ඒ තත්වයකදී මේ සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණේක තමයි මේ කියන්නේ. හින්දා නිදාගෙන ඉන්න පමණින් ඇලවෙලා සිටියේ පමණින් ඒ විදිහට යම් කිසි දෝෂාරෝපණයක් හෝ නේද? එහෙමයි. ඒ විදිහට සිද්ධ කරන්න දෙපාය කියලා කියන කාරණයක් මෙතෙන්දී සඳහන් කරනවා. දැන් අපි කෙනෙකුට කරදර කරන්නේ ආහාර ගන්න වෙලාවේ. එහෙමයි. නේද? එතකොට සමහර අය හරියට මේ නිදාගෙන ඉන්න වෙලට හරියට එකක කරදර කරනවනේ. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් එහෙම සිද්ධ කරන්න එපා කියලා කියන එක තමයි සඳහන් වෙන්නේ. එහෙමයි. ඒකක පැත්තකින් අකුසලයකුත් බවට පත් වෙනවා. එහෙමයි. නේද? එහෙමයි. ඉතින් කෙලෙස් නින්දෙන් අර ඕනවට වඩා නිදා ගන්න කෙනෙක්
පැහැදිලිව ඒ තත්ත්වයක් තියෙනවා නම් අවදි කරන එක ඉතාම වැදගත් වෙනවා. දැන් දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් අවදි කරන එක නේද හැම පැත්තකින්මනේ. එහෙමයි. ඉතින් ඒක හොඳ පැත්තක්. නමුත් මේ එතන අවබෝධ කරගත යුතු පැත්තකුත් තියෙනවා. එතකොට නිදාගෙන ඉන්න කෙනෙක් මොන විදිහට නිදාගෙන ඉන්නවද කියලා කියන එක මේ පැහැදිලිව අපිට කියන්න පුළුවන්කම නෑ නේද. ඒ නිසා එතෙන්දිත් අවබෝධයෙන් සිහියෙන් කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන්න ඕන කෙනෙක් තමයි මේ සූත්‍ර දේශනාව තුළින් අපිට පැහැදිලි වෙන්නේ. ඊළඟ සූත්‍ර දේශනාව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කස්සප ගොත්ත සූත්‍රය. එතකොට දැන් මෙතන වන වර්ගයේ තුන්වෙනි සූත්‍ර දේශනාව. එක් කලෙක ආයුෂ්මත් කස්සප ගොත්ත ස්ථවිර තෙමේ කොසල් දනව්වෙහි එක්තරා වනලැහැවක වෙසේ. එකල්හි ආයුෂ්මත් කස්සප ගොත්ත ස්ථවිර තෙමේ එක්තරා මුව වැද්දකුට අවවාද කෙරේ. එතකොට මේ ඒ වන ඒ වනාන්තරයේ මුව දඩයම් කරන වැද්දෙකුට මුව වැද්දෙකුට අවවාදයක් කරනවා. ඉබ්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් කස්සප ගොත්ත තෙරුන්ට අනුකම්පා කරන වැඩ කැමති ඒ දෙවිතෙමේ ආයුෂ්මත් කස්සප ගොත්ත තෙරුන්ට සංවේගයේ දනවුණු කැමැත්තේ ආයුෂ්මත් කස්සප ගොත්ත තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් කස්සප ගොත්ත තෙරුන්ට ගාථායන් කීය. දැන් දේවතාවත් බොහොම ඥානවන්ත දෙවි කෙනෙක්. ඒ වගේම තමයි කස්සප ගොත්ත ස්වාමීන් වහන්සේට බොහොම ආදරය කරන වැඩ කැමති මේ දේවතාවෙක් නේද. මේ දේවතාව කල්පනා කළා මේ ඇයි මේ මුවවැද්දෙකුට ආවාද කරන්නේ, මේකේ තේරුමක් තියනවද නේද, මේ වෙහෙසීම පිළිබඳව තේරුමක් තියනවද, එහෙම නැත්නම් ඒ ඔය කියන ධර්මකතාව වැද්දට අවබෝධ කරගන්න පුළුවන්ද? නිකම්ම නිකම් වෙහෙසීමක් පමණයි කියලා හිතලා තමයි දේවතාව මේ විදිහට මේ ඒ කසපගත ස්වාමීන් වහන්සේ සංවේගයට පත් කරන්න ඕන. ඔච්චර වෙහෙසෙන්න එපා නේද, වෙහෙසීම පිළිබඳව ප්‍රතිඵලයක් නැහැ කියලා කියන හඟවන්න තමයි දැන් මේ ඒ විදිහට දේවතාව උත්සාහ කරන්නේ. එතකොට කසපගත ස්වාමීන් වහන්සේට මේ විදිහට කියනවා. පර්වත දුර්ගයෙහි හැසිරෙන නුවණ නැති කරුණු නොකරුණු දැනීමෙන් සමත් සිත් නැති මෝවැද්දෙකුට නොකල්හි අවවාද කරන මහණතෙමේ අන්ධ බාලයෙකු මෙන් මට වැටහි. හරි දේවල් තමයි තියෙන්නේ නේද සාන්. එතකොට දැන් මේ දේවතාව කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේට මේ නුවණ නැද්ද නේද, මට නම් පේන්නේ මේ ඒක මේ අඥාන වැඩක් කියලා. එහෙම කියනවනේ සමහර අය නේද, අවවාද කරන අයට එහෙම කියනවා, තේරුමක් නැහැ කියලා කියනවා. ඉතින් එහෙම තේරුම් කරන්න යන එක අඥානකමක් කියලා කියනවා. තේරුම් ගන්න නැති කෙනාට දැන් ඒ වගේ මුවවැද්දෙකුට නෙමේ මුවවැද්දෙක් සහ මුවවැද්දෙකුට අවවාද කිරීමත් ඊළඟට මේක කාලේ නෙවෙයි අවවාද කරන්න. මේ වැද්ද දඩයම් කරන වෙලාව නම් කොහොමවත්ම ගැලපෙන්නේ නැහැ නේද, කොහොමවත්ම සුදුසු නැහැ ඒ වෙලාව. ඒ මොකද වැද්දාගේ කල්පනාව තමයි මුවා පසුපස යන එක නේද. ඒ මුවා පසුපස යන වෙලාවට ඒ වෙලාවට තියෙන්නේ ඒ මානසිකත්වය. ඒ මානසිකත්වය. ඉතින් ඒ නිසා ඒක මේ දේවතාව කල්පනා කළා මගේ නම් අදහස ඒක මේ අවවාද කරන ස්වාමීන් වහන්සේගේ අඥානකම කියලා. ඒ විදිහට ටිකක් සැරෙන් කියනවා. තොබගේ බන අසයි. එහෙත් අරුත් නොදනි. බන අහගෙන ඉන්න පුළුවන්. ඒවට අරුත් විමසන්න බෑ. ඊළඟට පුහුදුන්
ඉදුයෙහි දිලෙන පට ඇඟිලි බබලයි එහි කරුණු නොදකි බන කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නොකරයි දැන් මෙතන සඳහන් වෙනවා මේ පොහොදුන් ඉදු ඉදුහල් ඉදු ඉදුහල් ඉදු ඉදුහයෙහි දිලෙයි ඊළඟට පටඟිලි බඹලයි දැන් මෙතන දෙයක් යම්කිසි දෙයක් මේ රහතන් වහන්සේ විරුද්ධයෙන් කරනවා එහෙමයි විරුද්ධයෙන් කරන දෙයක් මේ තියෙනවා ඒ කියන්නේ අපි බලමු අටුවාවේ කොහොමද සඳහන් වෙන්නේ කියලා ඒ කාරණය එහෙමයි ඊළඟට මේ බණ කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නොකරයි අරුත් අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නෑ මේ වෙලාවේ ඊළඟට පින්වත් කස්සප ඉඳින් ඇඟිලි පහන් පහන් දසයක් දරන්නේහි නමුත් එතකොට මෙතන සඳහන් වෙනවා මේ ඇඟිලි 10ම මේ ඇඟිලි 10ම ඒ විදිහට මේ දිලිසෙන විදිහට පෙන්නනවා පාදේ හෝ අත්තල හෝ ඇඟිලි දිලිසෙන ආකාරයෙන් පෙන්නනවා ඒ දිලිසෙන ආකාරයෙන් පෙන්නමින් පෙන්නමින් දැක්ුවත් ඒ විදිහට දරන්නේ නමුත් හේතු රූපයන් නොමදන්නේය එතකොට මේ ඉරිදීෙන් අර මේ ඇඟිලි දිලෙන බව ඇඟිලි දිලිසෙන බව පේනවා මේකට හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා කියන එකත් අටුවා අපි බලමු මොකද්ද හේතුව කියලා ඊළඟට මෙතෙන් සඳහන් වෙනවා යම් හේකින් ඕහට පැනස නැද්ද එහිනේ ඒකට හේතුව තමයි ඒ පුද්ගලයාට ප්‍රඥාව නැති නිසා ඉක්බිති ආයුෂ්මත් කස්සපගත ඉස්ත විරතමේ ඒ දේවතාවා විසින් සංවේගයට ඔතප් බියට පමුණුවන ලද්දේ සංවිග්ඝ වීය එතකොට ඒ ස්වාමීන් වහන්සේත් මේ වෙලාවේ ඒ විදිහට දේවතාව විසින් මේ විදිහට කියනකොට සංවේගයට පත් වුණා කියලා සඳහන් වෙනවා අවසාන වශයෙන් සූත දේශනාවේ නායක ස්වාමීන් වහන්ස තවත් අරුත් සපිරි සූත්‍ර දේශනාවක් මේ කාලයට අදාළව ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා සූත්‍ර පෙළෙහි සඳහන් මේ කතාව ඇත්තටම ওই වගේ දේවල් මේ ගිහි සමාජයේත් අපි දකිනවා බොහෝ සෙයින්ම ඉතින් එය ඔබ අප සියලු දෙනාටම මේ ධර්මය සර්වකාලීනයි සර්ව බහුමිකයි ඒ වගේම හැම දිනාටම ගැළපෙන පරිදි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ අකාලික ධර්මයේ එන ස්ථාන එහෙම නැත්නම් රසමුසු තැන් තමයි ඉස්මතු කරමින් මේ සූත්‍ර දේශනාවන් හරහා ඔබට පැහැදිලි කර දීම අපි විසින් සිද්ධ කරන්නේ. නායක ස්වාමීන් වහන්ස මෙහි අටුවා දේශනාවේ ඊට වඩා ගැඹුරු කතාවක් ගැඹව ඇතැයි අපි විශ්වාස කරනවා. අපි කැමති ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳවත් විමසා දැනගන්න. පාලි වචනවලට අනුව තේරුමත් අපි තේරුම් කරගෙන මේ සූත්‍ර දේශනාවේ සමස්ත අදහස් අපි ගන්න උත්සාහ කරමු. එහෙමයි. මෙතෙන් සඳහන් වෙනවා චේතං එක් මෝවැද්දකු. ඒතොර එක මෝවැද්දෙක් තමයි මෙතන ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඕවදති. ඒ මෝවැද්දා උදයෙන්ම අනුභව කොට මුවන් මරන්නෙමි වනයට පිවිසියේ. එක් රතුවන් වූයකු දැක සැතකින් ඔහු මරන්නෙමි ලුහු බඳිමි මුල් සූත්‍රයේ කියන ලද පරිදිම දිවා විහරණයට හිඳගත් තෙරුණට නොදුරින් යයි එතකොට මුවද්ද මොකද කරන්නේ උදේ ආහාර අනුභව කරලා අවසන් වෙලා දැන් මේ දහවල් ආහාරය පිණිස එහෙමයි දවල් තා ආහාරය සරි කරගන්න එහෙමයි මුවෙක් පිටිපස්සේ යනවා ඒ මුවා රතුවන් මුවෙක් එහෙමයි නේද ඉතින් අරන් යන්නෙත් මේ සතක්
කඩුවක් අරගෙන යන්නේ. එහෙමයි. ආයුධයක් හැටියට අරගෙන යන්නේ. දුන්නක් නෙවෙයි. එහෙමයි. නේද? එතකොට මේ එහෙම දුන්නෙන් විදින සත් දුන්නෙන් විදින අවස්ථාවකට වඩා සතකින් කපනවා කියලා කියන අවස්ථාවට එනකොට ටිකක් තව ද්වේෂය කියලා කියන එක වැඩි වැඩි. ද්වේෂය කියන එක වැඩි. නේද? ඒ තරම් වේගවත් වෙන්නටත් ඕනේ. දැන් කෙලින්ම සත්‍යා ළඟ සමීපයටම යන්නත් ඕනේ. සතකින් කොටන්න නන්නේ ඈත ඉඳලා විශ් කරන්නත් පුළුවන්. නමුත් අර තරහ කියලා කියන එක තරහ කියලා කියන එක ඊටාම වැඩි තත්ත්වයක් තමයි තියෙන්නේ සතකින් කපනකොට. ඉතින් මේ රහතන් වහන්සේ දිවා විහරණයෙන් වැඩ ඉන්නකොට ඒ නුදුරින් තමයි දැන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එහෙමයි. ඉක්බිති තෙරණුවෝ ඔහුට ආමන්ත්‍රණය කරේ උපාසකය කියලා. උපාසකය. පානාතිපාතේ නම් ඌ මෙය අපාගාම අපායගාමී වූවකි. ඔන්න දැන් ඒ වෙලාවම බණ කියන්න. එහෙමයි. උත්සාහ කරනවා. දැන් මේකනේ මේ දේවතාව දැක්කේ. එහෙමයි. ඊළඟට අල්පායුක්ෂ වන්නකි. එතකොට මේ ආයුෂය කියලා කියන එක අඩු වෙන එකක්. එහෙමයි. ප්‍රාණඝාතය කියලා කියන්නේ. නේද? ඒක මේ ජීවිතෙත් එහෙමයි ඊළඟ ජීවිතවලත් එහෙමයි. වෙනත් ගොවිතැන් වෙළඳාම් ආදී වැඩකින් දරු පවුල පෝෂණය කිරීම හැකේය. ඔබට පුළුවන් ඕක අත්හැරලා ඔය වැරදි ජීවිකාව අත්හැරලා නේද? වැරදි ජීවිකාව අත්හැරලා මොකක් කරන්නද? ගොවිතන් හා ගොවිතන හෝ වෙළඳාම් ආදී ආදීකින් පවුල පෝෂණය කරන්න ඔබට පුළුවන්. මේ ආකාරයේ කර්කශක ක්‍රියාවක් නොකරන්නේ යයි පැවසුව. මේ වගේ අමාරු එකක් කරන්න ඕනේ නැහැ. එහෙමයි. නේද? මේ වගේ අමාරු ජීවිකාවක් කරන්නට අවශ්‍ය නැහැ. ඔහුද මහා පාංශුකූලික තෙරුන් වහන්සේ පවසති ගෞරවයෙන් අසන්නට පටන් ගත්තේ. ඇත්ත තමයි මේක කියලා මේ ඒ කියන්නේ බොහෝම පාංශුකූලික ස්වාමීන් වහන්සේ නමක් නෙමේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? ඉතින් බොහොම දුෂ්කරව බවුන් වඩන ස්වාමීන් වහන්සේ නමක් නේ. එහෙමයි. ඒ නිසා මම මේ කියන එක අහන්න ඕනේ කියලා හිතුවා. සිතින් මාත්‍රයක් තිබුණා. එහෙමයි. ඉක්බිති ඔහුට ඇසීමේ ආශාව උපදවන්නේ මේ තෙරණුවෝ. දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න උනන්දුවක් ඇති කරවීම සඳහා උත්සාහයක් ඇති කිරීම සඳහා තව තවත් මේ ඒ මානසිකත්වය අවදි කරන්නට සිද්ධ කළා මේ වගේ දෙයක්. පයේ මාපට ඇඟිල්ල දැල්වූහ. ඊළඟට හේ ඇස් වලින් බලයි. දැන් මේ පිළිවෙලට මාපට ඇඟිල්ලේ ඉඳලා ඇඟිලි ටික දල්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ විදිහට ආලෝකයක් පිට කරන්න පටන් ගත්තා. ආලෝකයක් පටන් ගත්තා. මාපට ඇඟිල්ල දැල්වූහ. හේ ඇස් වලින් බලයි. කන් වලින් අසයි. දැන් එතකොට කියන්නේ මේක දිහාත් බලාගෙන ඉන්නවා. එහෙම. කනෙන් තහගෙන ඉන්නවා. මේ කියන්නේ මොකද්ද කියලා තහගෙන ඉන්නවා. අසුවල් තැනට බහින්නට ඇති. ඊළඟට මෙතන සඳහන් වෙනවා ඔහුගේ සිත අසුවල් තැනට මුවා ගියා වන්නට ඇති. අසුවල් තැනට බහින්නට ඇති. එතනට ගොස් ඔහු මරා කැමැතිතා මස්හා සෙස්ස කදකින් ගෙන ගොස් පුතුන් සතුටු කරවන්නෙමි. මෙසේ මුවා පසුපස්සෙහිම ලොහ බඳේ. අර අවස්ථාව දකිනවා. මේ ශ්‍රණයකින් සිද්ධ වෙන සිදුවීමක් තමයි මේ කියන්නේ. එහෙමයි. නේද? දැන් මේ ඉදින් සිද්ධ කරපු දේ දකිනවා. මේකේ ඉදින් කියලා දැන් හේතුව දකින්නේ නැහැ කියලා උතර සඳහන් වුණානේ. මේකේ ඉදින් වෙනවා කියලා මේකේ ඉරිදියක් කියලා කියන එකත් මේ ඒ විදිහට මෝවැද්දා දකින්නේ නැහැ.
එයා දන්නේ නෑනේ. නේද? ඉතින් මේ වෙලාවේ එයාගේ කල්පනාව තිබ්බේ කොහේ මොකද්ද? අර අවස්ථාව දැක දැක, ඒ කියන්නේ අර විදියෙන් කරපු සිදුවීම දැක දැක කල්පනා කරේ මොකද්ද? දැන් කොහෙට පැන ගත්තත් දන්නේ නෑ මේ මුවා. නේද? එහෙමයි. මුවා වුණාද දන්නේ නෑ කියලා දැන් කල්පනා කරනවා. නේද? එතකොට අසුවල් තැනට මුවා ගියා වන්නට ඇත. අසුවල් තැනට බහින්නට ඇති. එතනට ගොස් ඔහු මරා කැමැදිතාක් මස් කා. එතකොට තමහර මුවවැද්ද ඉන්නවා හමුවෙන් මස් කන්නේ. නේද? එතකොට සමහර එමත් ඉන්නවා. දැන් ඒ මොහොතේ ඒ විදියට ඒ මුවාගේ මස් එතනම සමහරට පුළුස්සලා එතනම අනුභව කරන්නත් පුළුවන්. ඒ සෙසුටි කරගෙන ගිහිල්ලා පුතුන් සතුටු කරගන්න සතුටු කරනවා කියලා තමයි මෙතන දැන් මේ නැවත ලොහු බඳින්නේ. දැන් මුවා පස්සේ යන්නේ මෙසේ විසිරුණු සිත් ඇතියහුට දහම් දෙසන තෙරුන් අරබයා තමයි දැන් අර දේවතාවා මේ කරුණු කියන්නේ. ඕදති අවවාද කරයි කියන ලදී. අජ්ජ බහසි මේ තෙරහු නැති ලීයක් මෙත සඳහන් වෙනවා උපමාවක් විදියට. මේ තෙරහු නැති ලීයක් සහින්නාක් මෙන්ද, නැති කෙතක සීසාන්නක් මෙන්ද, තමාගේත් මොහුගේත් ක්‍රියාව විනාශ කරති. ඔහුට දොස් පවරන්නේ මේ පැවසීය. දැන් ඒ විදිහට මේ වඩුවෙකුට ලීයක් නැතුව වඩු වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ පුංචි දෙයක් හරි නේද? දැන් අපි හිතමුකෝ ආයුධයකට මිටක් සකස් කරන කෙනෙකුට ඒ ලී දණ්ඩ නැතුව සහින්න බෑ. ඒ වගේම තමයි මේ ඊළඟට නැති කෙතක සීසාන්නක් වෙන්. එතකොට කෙතක් නැතුව සීසාන්න බෑනේ. නේද? කෙතක් නැතුව සීසාන්න බෑ. අනිත් අවශ්‍ය දේවල් ඒ බීජ හරීමේ හරේ පොහොර හැමදේම තියෙද්දී ශ්‍රමයක් තියෙද්දී කෙත නැත්තම් වපුරන්න බෑ. ආන් ඒ වගේ දෙයක් තමයි ඔබ දැන් ඔය කරන්නේ කියලා තමයි දේවතාවා දැක්කේ. නේද? දේවතාව දකින්නේ ඇත්තටම දේවතාවන්ට පිනිච්ච විදිය. ඊළඟට අප්පපඤ්ඤං නුවණ නැති එත සඳහන් කරන අචේතසං කරුණු දැනගැනීමට සමත් සිතක් නැති. ඊළඟට මන්දෝව අන්ධ බාලයෙකු මෙන් සුනාති ඔහුගේ ධර්ම කතාව අසයි න විජානාති එහි අර්ථය ඔහු නොදනී. ආලෝකේති ඔහුගේ පෘතජ්ජන ඉර්දියෙන් දිදුලන මහපටැඟිල්ල බලයි. ඊළඟට න පස්සති මෙහි තෙල් නැත තිරයක් නැත ගිනි කබලක් නැත තෙරුන්ගේ ආනුභාවයෙන් මෙය දැල්වේ යන මේ කරුණු නොදනී. දැන් මේ කරුණු ටික දන්නේ මේ ඉර්දියෙන් සිද්ධ කරන දෙයක් කියලා දන්නේ නැහෙනි. නිකාමර සනේකින් දැක්ක මාත්‍රයක් පමණයි. ඊළඟට ඇඟිලි 10 පහන් 10ක් වගේ තමයි දැක්කේ. රූපානි කාරණේ හේතු රූපයන් දකින්නේ නැහැ. චක්සු ප්‍රඥා චක්සුසේ එතන තිබිලා නැහැ. සංවේග මාපාදී මේන් මට කිම වීරයගෙන පරම විවේකය ඕ අරිහත් මාර්ගයට පිවිසියේය. එතකොට රහතන් වහන්සේ නමක් නේද? රහතන් වහන්සේ නමක් වුවත් ඒ ශනේදී සිද්ධ කළ යුතු දේ සිද්ධ කරනවා. සාමාන්‍ය රහතන් වහන්සේගේ ස්වභාවය එක තමයි නේද? ඉතින් ඒ නිසා මෙතෙන්දී අපිට පැහැදිලි වෙනවා කෙනෙක් දකින්න පුළුවන් මේ අවවාද කිරීමට අවස්ථාව නෙවෙයි, අවවාද කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා දකින්නත් පුළුවන්. නමුත් අවවාද කිරීමේ වැදගත්කමකුත් තියෙනවා. අවවාද කිරීමේ වැදගත්කමක් තියෙනවා.
අහන්නේ නැති වුණත් ඒක පසුව ඒ පුද්ගලයාට ඒක හේතුවක් බවට පත් වෙනවා කියලා කියන එක තමයි මෙතෙන් සූත්‍රයෙන් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් දේවතාව තේරුම් ගත්තට මේක කල් වේලාව නෙවෙයි කියලා නේද? කල් අවවාද කිරීමට කල් වේලාව නෙවෙයි සුදුසු මානසික මට්ටමක් තිබුණ නැහැයි කියලා කිව්වට මේක මේ වෙලාවේ අවබෝධ කරගත්තේ නැති වුණාට රහතන් වහන්සේ නමක් විදිහට සිද්ධ කරපු දේ නිවැරදියි කියලා සෝත දේශනාවෙන් ඉස්මතු කරන්නේ මේක මේ අවවාදය පසු කාලීනව අර වැද්දාට දෙලොව වැඩ පිණිස හේතු වෙනවායි කියන කාරණා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලි මේ සූත්‍ර දේශනාවේ පෙළ දේශනාවත් එහි අටුවා දේශනාවත් ඉතාම ගැඹුරු කාරණාවක් තමයි මේ විදිහට පැහැදිලි කර දුන්නේ. සමහර වෙලාවට අද කාලෙත් අපි ඔන්න ඔය විදිහටම හිතන අවස්ථා ඕනෑ තරම් දකින්න තියෙනවා. කෙනෙක්ගේ වැරැද්දක් අඩුපාඩුවක් දැක්කහම සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ඇයි අපි ඒ කෙනාට අවවාද දෙන්නේ? එයා මේ වෙලාවේ එහෙම මේ අවවාදය පිළිගන්න සුදුසු මට්ටමක නෑ නේද? අන්න ඔය වගේ සිතුවිල්ලක් අපිට නැගෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාව යහ මගට ගන්න එය ඒ පුද්ගලයාගේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වන්න සමහර වෙලාවට ඔහුගේ පින අනුව එය හොඳම අවස්ථාව හොඳම අවවාදය ගන්නට පිළිවන්. එනිසා ඒ අවස්ථාව මගහැර ගන්න එපා කියන කාරණාවත් මතක් කර දෙමින් කස්සප ගොත්ත සූත්‍ර දේශනාවේ පෙළ දේශනාවත් අටුවා දේශනාවත් ඒ ආකාරයෙන් දෙවැනි අර්ධයේදී නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. ඔබ වහන්සේටද අපි කෘතවේදීත්වයේ පිරිනමනවා මේ දහම් අවවාදයන් ධර්ම අවබෝධය පැහැදිලි කර දීම සම්බන්ධයෙන්. වැඩසටහන නිමාවටපත් කරන්න පෙර කීප දිනෙකට පුණ්‍යානුමෝදනාවන් එක් කරන්නට බලාපොරොත්තු වෙනවා. දීඝවාපි චෛත්‍ය ඉදිකිරීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දුන්නු සුපින්වතුන් උදෙසා ඒ අනුව හොරණ රත්නපුර පාර පදිංචි KB ආර්යවති පෙරේරා මෞතුමිය මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. DB ධර්මදාස පෙරේරා, සීතා පඬුවාවල, සංජීව බාලසූරිය කියන මියගිය ඥාතීන්ට පින් දීමේ අරමුණ පෙරදරිවත් KB ආර්යවති පෙරේරා මෞතුමියට, DB සරත් පෙරේරා පුතණුවන්ට, පద్මිනී බාලසූරිය දියණියට, ඒ ජයකොඩි මව ඇතුළු පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් පෙරදරිව ඒ දීඝවාපි චෛත්‍ය ඉදිකිරීම සඳහා ඔවුන් විසින් දායකත්වය ලබා දී තිබෙන්නේ. ඒ වගේම දීඝවාපි චෛත්‍ය ඉදිකිරීමේදී ඒ ගඩොල් සැකසීම සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් රුපියල් ලක්ෂ 2ක ලබා දී තිබෙනවා. අම්පාර හිඟුරාණ කඩවීදියේ පදිංචි BL ඇක්මන් මහත්මා ප්‍රධානම පවුලේ පිරිස, BL සයිමන් සිඤ්ඤෝ මහත්මානන්ට, ලියන්වල ගිය පුංචි නෝනා මෞතුමිය ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට පින් දීමේ අරමුණ පෙරදරිවත්, ඒ වගේම CP ලීලාද සිල්වා මහත්මිය ඇතුළු දූ දරුවන් සියලු දෙනාටද, ප්‍රේමසිරි වීරක්කොඩි ඇතුළු දූ දරුවන් සියලු දෙනාටද, ඒ වගේම දයාරත්න ගලප්පති ඇතුළු පවුලේ සෑම දෙනාටද සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණ පෙරදරිවයි. දීඝවාපි චෛත්‍යයේ ගඩොල් සැකසීම සඳහා BL ලක්මන් මහත්මා ප්‍රධානම පවුලේ පිරිස දායකත්වයෙන් ලබා දෙමින් බලාපොරොත්තු වෙන්නේ. දීඝවාපි චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා HP විජේසූරිය මහත්මා, SH ඩාලිස් සිල්වා, වසන්තද සිල්වා, කරුණාවති විජේසූරිය, දොන් නිකලස් විජේසූරිය, චාලට් පියසීලි විජේසූරිය කියන ඥාති හිත මිත්‍රාදියට පින් අනුමෝදන් කිරීම අරමුණ පෙරදරිවත්, දෙපාර්ශවයේම මියගිය අයට පින් අනුමෝදන් කරන්නටත්, සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිපිරියන්ට ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමිනුත් තමයි HP විජේසූරිය මහත්මා විසින් මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් කටයුතු කළේ. ඒ වගේම මේ වෙනුවෙන් තවත් දායකත්වයක් ලබා දී කටයුතු කළා යක්කල පදිංචි BK සිසිලින් පෙරේරා මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙනවා පෙරේරා පියතුමන්ට, රාජපක්ෂ මහත්මියට, KA නිලමේ ස්වාමි පුරුෂයාණන්ට, BKJ පෙරේරා සහෝදරයා ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, BK සිසිලින් වන මාහට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණු පෙරදරිවයි ඒ පිරිස මේ පින්කම වෙනුවෙන් දායකත්වය ලබා දෙමින් කටයුතු කළේ. මේ නම් සඳහන් සියලු දෙනාටද පින් අනුමෝදන් වේවා. ඔවුන් නමින් මිය පරලෝගිය ඥාති හිත මිත්‍රාදියට එපින් අනුමෝදන්ව ඔවුන්ගේ භවගාමී ජීවිතය සුඛී සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවත්, සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී සුවයත් අපි ඉත සිතින් මේ මොහොතේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙවැනි අත්‍යුදාර සේවාවක් කරහා මහා ශාසනික සේවාවක් සිද්ධ කරන, ඒ වගේම සමාජීය සේවාවන් ඔස්සේ
මිනිසුන් කෙරෙහි සංවේදී වෙමින් ශාසනය කෙරෙහි සංවේදී වෙමින් අපමණ උන්නතිය වෙනුවෙන් ශාසනෝන්නතිය වෙනුවෙන් වේවා සමාජයේ උන්නතිය වෙනුවෙන් වේවා මහා සුවිසල් සේවාවක් අද්දතෙනේ සිදු කරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ මාධ්‍යාලයෙහි ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නමසීපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ සියල්ල අවසන ප්‍රාර්ථනා කරන්නේ පරිපූර්ණ නිවීමම පමණයි ඒ අරමුණ ඔබ වහන්සේ සිත වූ පරිදි ඉෂ්ට සිද්ධ කරගන්නට මෙපින්දම් එකලෙසම හේතු වේවා වාසනාව වේවා කියලා අප ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා සාදු 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 සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමටත් බෞද්ධ ආනාලිකාවේ උන්නතිය වෙනුවෙන් දායකත්වේ ලබා දෙන සමස්ත ලක්වාසී ලෝවාසී ඔබ සියලු දෙනාටත් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් අදට සමු ගන්නවා කතං සුලබතේ පඤ්ඤං වැඩසටහනින් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි කතං සුලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගමුද